ඒ වාහනේ කො ක්‍රිමිනල් චාර්ජ් එක
කියන්නේ මේක ඇතුළට ඇවිල්ලා කඩමින ගිල. ඒක ඉන්කුවරි කරනවා. හැබැයි ඒ ෆැමිලිල්ලෙන් පස්සේ ඔබතුමා දැන් අද අපිට මෙඩිකේට් දාලා ඔබතුමා කියන්නේ ඉන්කුවරේට බාධා වෙනවා. ඒ නිසා අපිට යන්න බෑ කියලා නේද? හරි. එතකොට ඒ ෆැමිලිල්ලෙන් පස්සේ ඔය අනිත් දේශ කියලා ප්‍රෙස් කම්පරස් තිබුණා ඇතුළේ. එතකොට ඩැමේජ් වෙන්නේ නැද්ද? ඔයාලා ඒ ෆැමිලිල්ල දාපුවා වෙන ඔයාලා මේක කරන්න ඕනේ. ෆැමිලිල්ල ෆැමිලිල්ල ඒක හරි. හැබැයි මේක අර සීරිකොතරත් ඔක වුණානේ. හිටපොකම අර දැම්මේ. අපි වගේ වැඩක් ඉන්න බැරි පාතය දෙන්නේ. ඉන්වෙස්ටිගේෂන් එක නම් ඒ කාරණා ඒකයි. අනිත් එක දැන් කවුද කියලා අර මේ 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 මේකක් අල්ලගෙන මේ 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 මොකද්ද මේ අධිකරණයෙන් දුන්න වාරණියෝ අධිකරණයක් ඒකපාක්ෂිකව කරුණු විමසී අනිත් පාර්ශ්වයෙන් කරුණු විමසීමකින් තොරව තමයි මේ මේ මිනිස්සු ගෙන්නලා අධිකරණයට කියන්නේ සත්‍ය කරුණු කියන පදනම මත තාවකාලික වාරණියෝ කියලා හේක කියලා නෑ උඹලා ගිහිල්ලා අපි වාරණියෝ ගැද්දොන සභාපතිතුමාට උඹලා ගිහිල්ලා පක්ෂ මූලස්ථානයේ කඩපල්ලා බලන මූලස්ථානයේ ලොක් කරපල්ලා පක්ෂ මූලස්ථානයේ තියෙන ඔක්කොම දැහැගලිලා බලහත්කාරයෙන් කියලා නෑ දිස්ත්‍රික්කයේ ඌපරණ වාසයේ ප්‍රධාන සංවිධායක මට කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි අපේ පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වුණා අද ඒ ආණ්ඩුවට එකතු වෙලා අද ඒ ආණ්ඩුවට පොරොන්දුවක් වෙලා තියෙනවා කියලා අපිට හිතෙනවා අපේ පක්ෂේ දිය කරලා ඉදිරි ඡන්දෙදී මේගොල්ලන්ව ශ්‍රී ලංකා නිදහස් පස්සේ ඡන්ද ටික ඒගොල්ලෝ උදුරා ගන්න දැහැ ගන්න ළමයි ලෑස්ති වෙන්න අපේ ගමේ ජනතාව මේකට ලෑස්ති නැහැ. සංවිධායකුන් ලෑස්ති නැහැ. ඉතින් මේකට නොයෙකුත් කරදර කරලා බොරු කරලා අද මේගොල්ලන් අපිට වාරණ කියනවා. හැබැයි මම කියන්න කැමති අපි ඉතිහාසෙත් අපිට මේ වගේ දේවල් සිද්ධ වුණා. අපිව වාරණය කරන්න බෑ. අපි ඉන්නේ අදත් ආණ්ඩුවට විරුද්ධව කියන එක මම කියන්න කැමති. ඉදිරියටත් එතනයි. අද මෙතෙන්ද ස්වේච්ඡාවෙන් සංවිධායකරු එකතු වෙලා අපි ඒක අද පෙන්නනවා. වත්මන් නායකයා කවුරුත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මම තව එක අභියෝගයක් කරනවා පුළුවන් නම් අපේ විධායක සභාව කැඳවන්න නැත්නම් සමස්ත ලංකා කාර්ය සභාව කැඳවන්න ඡන්දයක් තියන්න කාටද බලතල තියෙන ඇතුලේ කියලා හරි ඔය කියන කාටවත් හම්බෙන්නේ නැහැ මේ ස්ථානට එන්න එපා කියලා ජනාධිපතිතුමා එන්න එපා කියලා නැහැ හරි අපි මේ පක්ෂේ අපි හැමදාම මෙතෙන්ට එනවා ඉතින් එන්න එපා කියන කාටවත් බෑ. ඉතින් ඒ පරීක්ෂණය තියෙන කල අපිට පොලිසියෙන් දැනුම් දුන්නා. එතකන් අපි ඒකට ගරු කරන්න ඕනේ. පොලිසිය නියෝග කරලා අපි ගරු කරන්න ඕනේ. ඔබතුමාගේ ඔබතුමාලගේ පැමිණිල්ලට ඔබතුමාලගේ ඒවා එකට තමයි අපි කටයුතු කරන්නේ. පැමිණිල්ල ඉන්කුවරි කරන්න. ඒක සාධාරණ වෙන්න ඕනේ. අපි ඒක සාධාරණ සතවලු වෙන්න එපා පක්ෂග්‍රාහී වෙන්න. නෑ සාධාරණව තමයි මේ කරන්නේ. ඔබතුමාලගේ පැමිණිල්ල ඉබක් කරන්න මේ. හරි බලන්න බලන්න. දැන් IGP ගන්නවා කියලා කිව්වා. පක්ෂ මහලේ කතුවා වල පැමිණිල්ල කිසිම බාධාවක් අපෙන්නේ නෑ. පැමිණිල්ල කරන්නේ. ඒක අපේ වැඩ කටයුතු වලට අනවශ්‍ය විදිහට බාධා කරන්නත් එපා. අපි ඔබතුමාලගේ කටයුතු වලට බාධා කරන්නේ අපි අපරාධ ස්ථාන ආරක්ෂා කිරීම අපේ අයිතියක්. ඒක හරියට ඉක්වාර කළා කිරීම අපේ අයිතියක්. ඒකට තමයි කියන්නේ අපේ යුතුකම. ඒක තමයි අපි මේ කරන්නේ. මම මාළේ ගන්න අපි ආවම අපි මේ කතා කරමු. ඔව් අද අපි ඊයේ පක්ෂයේ මහලේකම්තුමා විසින් සංවිධායකරුන්ට දැනුම් දුන්න පක්ෂ මුලස්ථානට එන්න කියලා ඒ නිසා අපි ආවා මම දිමුතු නවරත්න මොණ්ඩාර දිස්ත්‍රික් සංවිධායක පසුගිය මාර්තු 30 වෙනිදා
පක්ෂේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පක්ෂේ සියලුම ආසන සංවිධායකවරු දිස්ත්‍රික් සංවිධායකවරු මධ්‍යම කාරක සභාව විධායක සභාව සියලු දෙනාම රැස් කරලා විශේෂ සාකච්ඡාවකට රැස් කරා ඒ අවස්ථාවේදී ආරාධිත දේශකෙක් හැටියට වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ අධිකරණ ඇමති ගරු විදේතාච රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. එතුමාගේ විශේෂ දේශනයකින් පසුව වර්තමාන පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් අපට පක්ෂේ ප්‍රතිසංවිධාන වැඩවලට තියෙන බාධක පිළිබඳව දැනුවත් කරා. එතනදී පැහැදිලිවම අපේ සංවිධායකවරු දැනුවත් වුණා එක පැත්තකින් බුලත් කොළේ හිර කළා එක පැත්තකින් පුටුව හිර කරලා මේ හේතුත් එක්ක විශේෂයෙන්ම අද වර්තමාන ආණ්ඩුවේ ඇමතිකම් දරන මහින්ද අමරවීර මැතිතුමා ලසන්ත අලගියවන්න මැතිතුමාලා මේ තනතුරු වලින් භාණ්ඩාගාරික තනතුරු වලින් ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරු වලින් ඉවත් කිරීමට සභාවේ යෝජනාවක් ආවා. ගරු සභාපතිතුමා විසින් මේ යෝජනාව ගෙනාවා. සමස්ත සභාවම ඒක ඒකමතිකව සම්මත කරා. මහින්ද අමරවීර මැතිතුමා ඔබතුමාගෙන අපට හරි කනගාටුයි. මොකද මාධ්‍යයට පට්ට බල්බුරු කියනවා. ඇයි මෙහෙම ජනතාව රවට්ටන්නේ? ඔබතුමාලා මේ ඉතිහාසයේ පුරාවටම කරේ මේ පට්ටබල් බොරුවම තමයි. අද රෙද්දක් ඇඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකරුන්ට ගමට ගිහිල්ලා සංවිධානයේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු නමක් කරන්න බැහැ. ඇයි? පක්ෂ සභාපති මහලේකම් ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ ගන්න සම්මත වලට විරුද්ධව ඡන්ද දෙද්දි ඔබතුමාලා පක්ෂව ඡන්ද දෙනවා. අපි රෙද්දක් ඇඳගෙන පක්ෂ ප්‍රතිසංවිධානය කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ පිටුපස්සේ ඉන්නේ කවුද කියන එක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. ඒ නිසා මම කියනවා මේ රටේ මේ සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඉතා හොඳින් කරගෙන ආපු අපේ දයාසිරි දයසේකර ලේකම්තුමා කුමන්ත්‍රකාර විදිහට එළියට දැම්මා. මේ පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුවක්වත් නෙමෙයි, පස්වන හොරකුම්බ සහ අටවෙනි විකුණුම්බ පස්වන හොරකුම්බ මෙතෙක් කාලයක් ලංකා ඉතිහාසයේ තිරේ පිටිපස්ස ඉඳගෙන ගහපු ගේම් ටික දැන් ප්‍රසිද්ධියේ ගේම් ටික ගහලා දැන් හදන්නේ මේ නවවෙනි මගුල කල්ලා 10වෙනි අටකෙම්බ ගන්න තමයි මේ සූදානම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට ඉඩ දෙන්නේ නැහැ. අපි අද සුවෙච්ඡායෙන් ආවේ මෙතනට.